ගරු කථානායකතුමනි, කුමනාකාරයකින් බැලුවත් ශ්‍රී ලංකාවේ ඉතාමත්ම බැරෑරුම් ප්‍රශ්නය හැටියට තියෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නය. ඇතැම් අයගේ අදහස් වනුව ජනවාර්ගික ප්‍රශ්නයක් නෑ, මනාකල්පිතව සිටින් මවාගත් ප්‍රශ්නයක් විසඳීමට ගැටලුවක් නැති තැනක ගැටලුවක් ඇතිකොට කෘතීම වශයෙන් තමන්ගේ සිතින් ඇති කරන ලද ගැටලුවක් සමතයකට පත්කිරීම මේ ප්‍රශ්නයේ අරමුණු වී ඇත්තේ යන්න ඔවුන්ගේ අදහස වී තිබෙනවා. එහෙත් යම් ධර්මක හෝ බුද්ධියක් තිබෙන යථාර්ථය අවබෝධය කර ගැනීමට අවම ශක්තියක් තියෙන කිසිම පුද්ගලයෙකුට විශ්වාස කරන්න පුළුවන්ද ජනවාර්ගික ප්‍රශ්නයක් නැහැයි කියලා. මේ මම නෙමේ කියන්නේ, මේ ඔබතුමන්ලා හිතන්නේ නැති මේ මගේ කතාවේ කොටසක් කියලා. මේ මගේ කතාවේ කොටසක් නෙමෙයි, මේ කියන්නේ කවුරුවත් නෙමෙයි. 1995 දී සුදු නැලුම් ව්‍යාපාරයේ ආරම්භක රැස්වීමට ආපු අපේ GL පීරිස් ඇමතුමා, මේ ඇමතුමාගේ කතාවේ වචනයෙන් වචනයට මම ඒ කතාව ගත්තා. එතුමා ඒ තවදුරටත් කියනවා, අප රටේ එක දේශපාලන පක්ෂයක් නොව සියලු දේශපාලන පක්ෂ, සියලුම දේශපාලන නායකයන් කිසිම පැකිලීමකින් හෝ සැකයකින් තොරව පිළි අරගෙන තියෙනවා ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති බවත්, එයට පිළියමක් අවශ්‍ය බවත් සියලුම දේශපාලන පක්ෂ ඒ පිළිබඳ ස්ථාවර අදහසක් ප්‍රකාශ කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම GL පීරිස් මැතිතුමා කියන්නේ අපි දන්නවා කාලෙන් කාලෙට පිල්මාරු කරන, පක්ෂමාරු කරන කෙනෙක්. එවගේම අද GL පීරිස් මැතිතුමා තමයි මුළු රටම ආපස්සට අදින, එවගේම සදහටම අප රට නොපිපෙන පොහොට්ටුවක් හැටියට තියාගන්න දඟලන මේ අලුත් කල්ලියක නායකයෙක්. නමුත් මෙතුමා මේ කියපු කතාව ඇත්ත, මොකද මන් දන්න හැටියට නම් මේ පාර්ලිමේන්තුවේ අද නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයන් වගේ මේ රට තුළ ශ්‍රී ලාංකීය ජාතියක් බිහි කිරීම වෙනුවෙන් සියලුම ජාතීන්ගේ අනන්‍යතාවය තහවුරු කරන විවස්ථාවක් ගැන එදා ඉඳලම කතා කරලා තියෙනවා.